ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම ඉදිරිපෙළ ක්‍රියාධරයෙක් හා ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් බවට ජනතා විමුක්ති පෙරමුණෙන් පත් වෙලා හිටි සුප්‍රකට දේශපාලන චරිතයක්. මීට පෙර විදේශයකට පුද්ගලයන් ගෙන යාම සම්බන්ධයෙන් මූල්‍ය වංචා පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීමක් වාර්තා වෙලා තියෙනකොට රජයට අයත් ලිට්‍රෝ සමාගමෙන් රුපියල් 95,000 බැගින් ගෑස් ප්‍රවර්ධනය සඳහා ප්‍රමාණ වියදම් ලැබීම පිළිබඳ අධිකරණයේදී කරුණු ඉදිරිපත් වුණා. මේ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නෙවෙයි, රජයට අයිති ලිට්‍රෝ සමාගමේ රාශිය ගිණුමකි. 50කට වඩා අධික පිරිසකට මුදල් ගෙවලා තියෙනකොට ඒ නියෝගය ලබා දුන්න මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා එවකට හිටපු බොහොම සුප්‍රසිද්ධ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා අගමැතිතුමාගේ වැයශීර්ෂයේ මුදල් කපන්න කියලා යෝජනාවල් ගේනවා. තමන් මුදල් අමාත්‍ය ධූරයේ දරද්දී අනේක විධ චෝදනා තොගවලට මූණ දීලා අල්ලස්සා දූෂණ කොමිසමේ අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බාර දීලා තියෙන පැමිණිලි රාශියක් තියෙද්දි රාශි ගිනුම් වලින් විවිධ පුද්ගලයන්ට තමන්ගේ දේශපාලන ගජමිතුරන්ට මෙලෙසින් මුදල් ගෙවද්දි මෙතුමා අත්අඩංගුවට ගන්නෙ නැහැ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියා අද ආරක්ෂක අංශ රටේ විධායක ජනාධිපතිතුමාගේ විධානයටවත් අවනත වෙන්නේ නැති තත්ත්වයක් තියෙන බව තමයි අපිට වැටහෙන්නේ.